ගියපාර ජනාධිපතිවරයාගේ කියන්නේ ගිය අවුරුද්දේ ජනාධිපතිවරයාගේ වැසිය සඳහා සම්පූර්ණයෙන්ම ගත්තොත් එහෙම මිලියන 3788ක් වෙන් කරගෙන තියෙනවා. හැබැයි මේ අර්බුද ඇතුලේ ගත්තොත් එහෙම 2024 ඇතුළතදී රුපියල් බිලියන 6607ක් වෙන් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙච්චර ආර්ථික අර්බුද තියෙද්දි මිනිස්සුන්ට සහන නැති වෙද්දි හැබැයි රනිල් රාජපක්ෂලා ගිය අවුරුද්දට වඩා ගත්තොත් එහෙම මිලියන 2819ක් වැඩිපුර මුදල් ප්‍රමාණයක් වෙන් කරගෙන තියෙනවා. මේ රටේ ඒ කියන්නේ දැන් විශ්‍රාම ගිය ජනාධිපතිවරු ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම ඒ ජනාධිපතිවරයෙක්ගේ බිරින්දෑවරයෙක් ඉන්නවා. මේ දෙක තියෙනවා. එතකොට අපේ රටේ දැනට ගත්තොත් එහෙම ඒ ඔවුන්ගේ මේ අවුරුදු ගණනාවක් ඇතුළේ මේ දේශපාලන ක්‍රියාවලිය ඇතුළේ අපි දකින දේ තමයි එතකොට ඔවුන් අපි දැන් නඩත්තු කරන්න ඕනේද මං කියන්නේ يعني මං කියන්නේ රට පොහොසත් වෙලා තියෙන තත්ත්වයක් ඇතුළේ රටේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු වෙලා තියෙන තත්ත්වයක් ඇතුළේ නම් කමක් නැහැ අපි එහෙම දන්නවා මේ යම් කාර්යභාරයක් කරපු කෙනෙක්ට ඒ ඔවුන් සමාජය විසින් රැකබලන ගැනීම පිළිබඳ අපිට විරෝධයක් නැහැ හැබැයි දැන් අද තියෙන්නේ මොකද්ද රට බංකොලොත් වෙන රට විනාශයට පත් වෙනවා ඒ විනාශයට පත් වෙලා තියෙද්දී විනාශකේ ආර්ථික ඝාතකයන් බවට අපි නෙමෙයි අධිකරණය තුළ නම් කළා තියෙනවා එහෙම නම් කියලා තියෙන තත්ත්වයක් ඇතුළේ අපි අහන්නේ මේ සමාජෙ පාර්ලිමේන්තුවෙන් නෙමෙයි මීන පාලකයන්ගෙන් නෙමෙයි සමාජෙන් අපි අහන්නේ මොවුන්න තවත් අපි නඩත්තු කරගතිය යුතුද JR ගේ අනිත් දේවල් අපි අනුමත කරේ නැතුව නේද JR විශ්‍රාම ගියාට පස්සේ ඌ රජෙන් නඩත්තු කරන ජනතාවගෙන් නඩත්තු කරන නිවසකට ගිහිල්ලා හිටියේ නෑ ඌ ජනතාවගේ මුදල් වලින් නඩත්තු වුණ නෑ විශ්‍රාම ගියාට පස්සේ ඒක පිළිබඳ අපිට JR ට ක්‍රෙඩිට් එකක් තියෙනවා හැබැයි JR ගෙන් පස්සේ කවුද එන්නේ අජේආර් ගෙන් පස්සේ රනිල් මේ JR ගෙන් පස්සේ සජිත් මහත්තයාගේ තාත්තා ඒ කියන්නේ රණසිංහ ප්‍රේමදාස රටේ ජනාධිපතිව දෙවන විධායක ජනාධිපතිවරයා එයාට ගත්තොත් එහෙම බජට් පාර නිවසක් දුන්නා එයා ආරක්ෂක පහසුකම් දුන්නා ඒ වගේම ඔහු නඩත්තු කරගන්න මේ රටේ ජනතාවට සිද්ධ වුණා ඊළඟට තුන්වන විධායක ජනාධිපති කෙටි කාලයක් ඇතුළේ DB විජේතුංග ඔහුට ගත්තොත් එහෙම බජට් පාරේ නිවාසයක් දෙනවා ආරක්ෂක පහසුකම් දෙනවා ඌ රැක බලා ගැනීම මේ රටේ ජනතාවට සිද්ධ වෙනවා ඊට පස්සේ හතරවෙනි විධායක ජනාධිපති කවුද චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිනි එයා මොකද උනේ එයාට කොළඹ හතේ නිදහස් මාවතේ නිවසක් දෙනවා ආරක්ෂාවක් දෙනවා ඒ විතරක් නෙමෙයි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වෙලා ඉන්න කාලේ විශේෂයෙන්ම ජනාධිපති මේ පැලවත්ති පාර්ලිමේන්තුවට ආසන්නම ගත්තොත් එම අක්කර භාගික මන්දිරයක් එයා ඉන්න කාලේ මන්දිරයක් ඉද කරගන්න ගියා එයාට විශ්‍රාම ගියාට පස්සේ ඉන්න හැබැයි අධිකරණය මගින් ඒකට අවස්ථාව දුන්නේ නැහැ ඒක නිසා නමුත් දැන් කොළඹ හතේ නිදහස් මාවතේ දැන් බයිලා ගැහුවට එයා ජනතාව මුදලින් නඩත්තු වෙන තැනකට පත් වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි අපේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ හතේ සුපිරි නිවසක් පාවිච්චි කරනවා ඒක ඒ කියන්නේ ඔය සුපිරි නිවස නැවත යාට ඉන්න සුසු විදියට සකස් කර ගැනීම සඳහා කෝටි ගාණක් වියදම් කළා තමයි ඔයගේ සකස් කරගත්තේ. ඒ මහින්ද රාජපක්ෂ. මෛත්‍රීපාල මහත්තයා ගත්තොත් එහෙම ජනාධිපතිවරයා ඉදදී මිලියන 180කට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කළා. ඇමතිවරු දෙන්නෙක්ට ඉන්න තියෙන නිවස් දෙකක් ඒකාබද්ධ කරලා හදාගත්තා තමන්ට ඉන්න. හැබැයි ඒකත් අධිකරණය ඇතුළේදී ඔහුට අවස්ථාව දුන්නේ නැහැ. නමුත් දැන් වෙන ගයක් අරගෙන ඔහු ඒකත් එක්ක පාවිච්චි වෙලා තියෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ ගත්තොත් එහෙම සමංගේ නිශ්චිත කාලේ සම්පූර්ණ වුණේ නැහැ. මේ රටේ ජනතාව ඔහුට යන්න කිව්වා. ඒ වගේම පැල්ලගේ ජනාධිපතිවරු. හැබැයි පැල්ලගේ ජනාධිපතිවරයෙක් බවට අද මොකද වුණේ? සියලු ඒ තියෙන විධායක බලතල පාවිච්චි කරමින් නිවසක්, ඒ වගේම ආරක්ෂක කටයුතු ඒ සියල්ලම සහිතව ඔහු දැන් අද ආරක්ෂා වෙමින් ඉන්නවා. ඉතින් ඒක නිසා මේවා ගත්තොත් එහෙම අපි අහන්නේ දැන් අපේ රටේ ජනතාව දැන් මේ දින තත්ත්වය ඇතුළේදී නඩත්තු කරන්න ඕනේ. නඩත්තු කරන්න ඕනේ කමක් නැහැ. මේ පාර ආවේ ඇතුළේදී දැන් රුපියල් බිලියන ගාණක් වෙන් කරගෙන තිනවා මේ පස් දෙනෙක් නඩත්තු කරන්න. කවුද මේ පස් දෙනා? එක්කෙනෙක් තමයි චන්ද්‍රිකා කුමාරතුංග, අනිත් එකෙනා මහින්ද රාජපක්ෂ, අනිත් එකෙනා මෛත්‍රීපාල, අනිත් එකෙනා ගෝඨාභය රාජපක්ෂ, අනිත් එකෙනා සජිත්ගේ අම්මා හේමා ප්‍රේමදාස මැතිනි. එතකොට මේ පස් දෙනෙක් නඩත්තු කරගන්න දැන් අපි මුදලක් වෙන් කරන්න ඕනේ. මෙච්චර රටේ ආර්ථික අර්බුද තියෙද්දී, මෙච්චර අපේ රටේ ළමයි කන්න බොන්නේ නැතුව මේ යද්දි, අපේ අධ්‍යාපන පහසුකම් දෙන්න විදියක් නැති, සෞඛ්‍ය පද්ධති බිඳ වැටලා තියෙද්දි මේක දැන් අපි දෙන්න ඕනේ. හැබැයි එහෙම තියෙදි 2023 ගත්තොත් එම 2023 අයවැයෙන් ඉදිරිපත් කරනවා කෝටි ගත්තොත් එම කෝටි 8යි ලක්ෂ 40ක් වෙන් කරනවා හිටපු ජනාධිපතිවරු නඩත්තු කරගන්න සඳහා. හැබැයි 2024 ගත්තොත් එම ජනාධිපතිවරු නඩත්තු සඳහා ගත්තොත් එම කෝටි 11.
එතකොට ගිය පාර ගත්තොත් එම ආසන්න වශයෙන් කෝටි 9ක් මේ පාර ගත්තොත් එම කෝටි 11ක් එතකොට අපි දැන් මේ රටේ ජනතාව මේ රටේ තරුණ තරුණියෝ ඒ වගේම රාජ්‍ය සේවකයෝ දිගින් දිගටම ඉල්ලීම් කරා පඩි වැඩි කරගන්න එක හැබැයි පස් දිනෙකට කෝටි 3ක් තව අමතර වැඩි කරගන්නවා මේ රටේ පස් දිනෙක නඩත්තුව සඳහා කවුද චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල ගෝඨාභය රාජපක්ෂ හේමා ප්‍රේමදාස එතකොට මෙන්න මේ ප්‍රමාණය දැන් අපි වියදම් කරන්න ඕනකම තියෙනද කෝටි 11 ඒක නිසා අපි කියන්නේ දැන් ජනතාවට මේ අපේ තියෙන තත්ත්වය තුළදී ඒක වෙන් කරගන්න අයිතියක් නැහැ ඒක නිසා මේක වහාම කප්පාදු කරන්න ඕන කියන බලපෑම අපි කරන්න ඕනකම තියෙනවා හැබැයි ඔබ කල්පනා කරලා බලන්න දැන් මෙතන මතු කරා දැන් අපේ රටේ මේ මේ පාර අයවැය ඇතුලේ අධිකරණය ඇතුලේ දැන් දීලා තියෙනවා නිශ්චිතව ගත්තොත් එහෙම ආර්ථික ඝාතකයෝ දෙන්නේ මෙන්න මේ මේ විශ්‍රාමගිය පෙන්ෂන් මහත්වරු අතර ඉන්නවා කවුද ආ මහින්ද රාජපක්ෂත් අනිත් පැත්තෙන් ගත්තොත් එමු ගෝඨාභය රාජපක්ෂ ඒක නිසා දැන් අපිට අවස්ථාවක් තියෙනවා මේ අයවැය ඇතුලේ ඔවුන්ට මුදලක් වෙන් කරලා තියෙනවා මේ මේ කෝටි 11 කියලා කියන්නේ ආරක්ෂක වියදම් නැතුව මේ ජනා මේ මේ නඩත්තු කරන පස් දිනාටම ගත්තොත් ඒ වෙනම ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒ ආදාළ කරන ආරක්ෂක වියදම් වෙනම ඇඩ් වෙනවා ඒක නැතුව තමයි මේ කෝටි 11ක් එකතු වෙලා තියෙන්නේ හැබැයි දැන් අපිට අවස්ථාවක් ආවා පාර්ලිමේන්තුව ඇතුලේ මේකට අදාළ කරන වැය ශිෂ්‍ය පරාජය කරන්න හැබැයි මොකද උනේ ඒ වැය ශිෂ්‍ය පරාජය කරන්න ජාතික ජනබලවේගේ නායක අනුරදිසා නායක සහෝදරයා යෝජනාවක් ඉදිරිපත් කරා මේකට මේ මේ වැය ශිෂ්‍යට අපි විරුද්ධව ඡන්දෙ දෙමු නිසා මේ විශ්‍රාමගිය පෙන්ෂන් ගිය මහතුරු සහ නෝනා කෙනෙක් ඉන්නෝ විපක්ෂ නායකවරයාගේ අම්මත් ඉන්නෝ ඒක නිසා මේක දැන් අපි වියදම් කරන්න ඕනේ නැහැ මේක පරාජයටපත් කරමු කියලා හැබැයි මොකද උනේ ඒ ඡන්දෙදි ගත්තොත් එහෙම ඒකට විරුද්ධව ඡන්ද දුන්නේ ඡන්ද තුනයි ගත්තොත් එහෙම ජාතික ජනබලවේගයේ മന്ത്രി يعني හඬදිසා නායක විජිත හේරත් සහෝදරය එවම හර්ණි අමරතුංග ඇතුළු ඉන්න ඒ മന്ത്രിවරු තුන්දෙනා ඇරෙන්න අනිත් සියලු දෙනා ගත්තොත් එහෙම 62ක් පක්ෂව ඡන්ද දෙනවා විරුද්ධව ඡන්ද දෙන්නේ තුන්දෙනා එතකොට දැන් විපක්ෂයේ ළිය කියලා දැන් කතා කරනවා සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම දැන් මේ කණ්ඩායමේ ප්‍රජාවිතිය අවුල් කරනවා හැබැයි අතුලිත ඡන්ද දෙන්නේ නැහැ ඇයි සජිත්ට ඡන්ද දෙන්නත් බෑ ඇයි සජිත්ගේ අම්මා නඩත්තු වෙන්නේ මෙච්චර දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙද්දි සජිත්ගේ අම්මා නඩත්තු වෙන්නේ ජනතාවගේ මුදල්වලින් තාම ඉන්නේ ජනතාවගේ මේ බදු මුදල්වලින් හදලා දෙන මේ ගෙදරකින් තමයි ඉන්නේ ඒ නිසා අපි දැක්ක පහුගිය කාලේ හාප් සීට් කතුරු පැන්සල් මකන කෑලිත් දැන් ගන්න ජනතාවගේ මුදලින් එතනට තමයි මැදිහත් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අම්මා නඩත්තු කරගන්නෙත් මේ තියෙන ජනතාවගේ මුදල්වලින් හැබැයි ඒකට පාර්ලිමේන්තුව ඇතුළේදී ඒකට විරුද්ධව හෝ පක්ෂව ඡන්ද දෙන්නේ නැහැ විපක්ෂය ඒක නිසා ඒ ගෙනාවු යෝජනාවට ඡන්ද 62ක් පක්ෂව ලැබෙනවා විරුද්ධව ලැබෙන්නේ ජාතික ජනබලවේගයේ ඡන්ද තුන විතරයි. එතකොට දැන් මේ තියෙන මේ ප්‍රශ්න කිරීම දැන් මොකද්ද මේ වෙමින් තියෙන්නේ? ඒක නිසා දැන් අපි කියන දේ තමයි මේ දියවන්නාව ඇතුලේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ ඉන්න කල්ලිය පරාජයටපත් කරන්න බෑ. ඒක නිසා මහජන බලයකින් තමයි මේක පරාජයටපත් කරන්න පුළුවන් කියන දේ තමයි නැවත නැවතත් සනාථ වෙමින් ඉන්නේ. ඉතින් ඒක නිසා අපි අලුත් ව්‍යාපාරත් එක්ක විදිහට ඉදිරිපත් කරන්නේ කිසිසේ මේ නඩුව පැහැදිලි ලෙස අපේ මීට පෙර සහෝදරුත් පතු කරා මේ නඩුව ඉදිරිපත් කළා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ පැතුනේ මේ ආර්ථික ඝාතකයන් ඉදරව් කළා තියෙන්නේ මේ පැමිණිලි ඉදිරිපත් කළා තියෙන 2019 නොවැම්බර් මාස ඉඳන් 2022 මැද වෙනකන් විතරයි. එතකොට ඊට පෙර 2019ට පෙර තිබුණු දේවල් මේ 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 පැමිණිලට අරගෙන නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගත්තොත් එහෙම මේ නඩුවට අදාළව මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ ආර්ථික ඝාතකයන්ට අදාළව තව වැලක් ඉදිරිපත් වෙන්න ඕනකම තියෙනවා. ඒ වැලට තව නම් ගොඩක් එකතු වෙනවා. හැබැයි නිශ්චිතව ගත්තොත් එම රාජපක්ෂ පවුලේ ගත්තොත් එම නම් තුනක් ඇවිල්ලා තියෙනවා. එකෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ, අනිත් එක නා ගෝඨාභය රාජපක්ෂ, අනිත් එක නා බැසිල් රාජපක්ෂ. ඉතින් ඒක නිසා අපි අහන්නේ දැන් ඔවුන් ජනතා මුදලින් නඩත්තු කරන්න ඕනේද? නඩත්තු කරන්න ඕනේ නැහැ. එහෙමනම් ඒකට විරුද්ධව ජනමතයක් හදන්න ඕනකම තියෙන නිසා මෙහෙම ආර්ථික ඝාතකයන් වහාම ජනතා මුදලින් නඩත්තු කරන එක වහාම නතර කරන්න ඕන කියන බලපෑම අපි කරන්න ඕනකම තියෙනවා. ඒකට මැදිහත් වෙන්න ඕනකම තියෙනවා. ඒ වගේම මේකට දැන් ඉතුරු තුන අනිත් නම් ටිකත් මේකට එකතු කරලා මේ ආර්ථික ඝාතකයන් වහම හෙළිදරව් කරන්න ඕනේ. ඒ හෙළිදරව් කරන ගමන්ම මේ ආර්ථික ඝාතයන්ගේ මේ දේශපාලන ගමන වහම නතර කරලා ජනතාවාදී බලයක් එන තැනට මේක පත් කරගන්න ජනතාව පෙරමුණ ගන්න ඕනකම තිබුණා. අලුත් ව්‍යාපාරත් විදියට අපි මැදිහත් වීම කරන්නේ වහම අධිකරණය මගින් එළිදරව් වෙලා තියෙන මේ ආර්ථික ඝාතකයන් ජනතා මුදලින් නඩත්තු කරන එක වහම නතර කරන්න. ඒකට මෙච්ච ජනතා බලපෑම කරමු. ඒ වගේම ඔවුන් මේ අවුරුදු 75ක් ආපු මේ ආර්ථික ඝාතන ක්‍රියාවලිය නතර කරලා
ජනතාවාදී ක්‍රියාවලියකට මේක මැදිහත් කරන්න අපි හැමෝම බලපෑම් කරමු ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගමු කියන යෝජනාව තමයි අපි අලුත් ව්‍යාපාරයක විදිහට අපි ඉදිරිපත් කරන්නේ।